අනුකුමාර සනායක මහත්මයා මේ රටේ ජනාධිපති ධුරයට පත් වුණොත් මේ ජනවාරි ප්‍රශ්නෙට ඔබතුමාලගේ විසඳුම් මාලාව තියෙනවා. අපි හරි පැහැදිලි 13ට කියලා තියෙන උත්තරේ. ඒ උත්තරේ තමයි දැනට පවතින 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යථාර්ථයක් ඇතුලේ අපිට මුකුත් කරන්න බෑ. හැබැයි ඇත්තටම ජනවාර්ගික ප්‍රශ්නෙට හෝ වෙනත් ප්‍රශ්නවලට පිළිතුරක් ලැබිලත් නැහැ. නමුත් මේ දීපේකත් උදුරගත්තොත් එහෙම වෙන ප්‍රශ්නයක් බවට මේ පරිවර්තනය වෙන නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ අපි බලමු ඇත්ත වශයෙන්ම මේ පළාත් සභාව ඉස්සරහට ගෙනියනවද නැද්ද වෙනත් ව්‍යුහයක් පිළිබඳව ඇත්ත වශයෙන්ම උන්ට බලය පරිපාලනය විමධ්‍යගත වීමට අදාළ කාරණා. එතෙන් මෙතුමත් කිව්වා 13 තියෙනවනේ කියලා. හැබැයි 13 කොහොමද සම්මත කරේ? 60,000ක් මරලා හදිසි නීතිය දාලා අපිව සිරගත කළා. මන්ත්‍රීවරුන්ව හමුදා වාහනවල පාර්ලිමේන්තුවට ගෙනල්ලා. එහෙම සම්මත කිරිච්ච මේකටුම්පතක් නේ. මේක සම්මත කරපු ජනාධිපතිවරයාගේ පටන් ජයජයවදනගේ පටන් කිසිම ජනාධිපතිවරයෙක් ක්‍රියාත්මක නොකරු වගන්ති ගණනාවක් තියෙන ව්‍යවස්ථාවේ අකුරු තිබුණාට. ඒ නිසා මෙහෙම තමන්ගේ දේශපාලන නායකත්වයක් කියන එකක් රටට පෙන්වන්න අසමත් වෙලා තියෙනවා මේ පක්ෂය. කෙලින් කියන්න පුළුවන්කම තියෙන්නේ මේක අපි කරනවා මේක කරන්නේ නැහැ කියලා. විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමත් ඔතවලේ ප්‍රතිපත්තිය ඇතුළේ තියෙනවා. ඒකේ ප්‍රතිපත්තියේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම තියෙනවා. මොකද අපි හිතන්නේ මේ ගත්තේ ගමන් අහෝසි කරනවා කියන එක නෙමෙයි. අපි හිතනවා ඒකාධිපති බලය තුල රටක් වෙනසෙනවා කියන එක. ඒකට සාමූහික කණ්ඩායමක් එකතු වෙන්න ඕනේ රටක් තීන්දුව తీරන ගන්න. තනි පුද්ගලයෙක් බලය අරගෙන ක්‍රියාත්මක කරන එක වෙනුවට කණ්ඩායමක් එකතු වෙලා සාකච්ඡා කරන group work එක කියන එකට ශක්තිමත් කරන්න ඕනේ කියන එක පිළිගන්න. ඒ කියන්නේ කොහොමද ඒක කරන්නේ? ඉතින් ඒක පාර්ලිමේන්තු තුලය තුල. ඒ කියන්නේ ඒකට අලුත් ව්‍යුහයක් නිර්මාණය කරන්න ඕනේ. 13ෙන් දෙන්න පුළුවන් බලය අපිට දෙන්න පුළුවන් උපරිමයෙන් අපි දෙනවා. මේ රටේ තීරණාත්මක මැතිවරණය මේ රට දෙවෙනි වරටත් බංග්ලාදේශයක් වෙනවද කියන එක. මොකද අපි රූප රාම 3යි දැක්කේ. 4 වෙනි එක පාර්ලිමේන්තු වටකිරීම, 5 වෙනි එක අධිකරණයට බලපෑම් කළා නඩු වහන්න කටයුතු කිරීම. ඒ දෙක වැළකුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදිහට වැඩ කරන පටන් ගත්ත නිසා. එතුමා වැඩ බලන ජනාධිපතිවරයා විදිහට හමුදාව සමහර නිලධාරීන් පස්ස ගහද්දී එතුමා ඉදිරියට ඇවිල්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මිනිසුන්ගේ ජාතික ආරක්ෂාව, රටේ ආරක්ෂාව තහවුරු කළා.